Welcome to Astra Talks podcast. අයිබෝන් කට්ටියටම ඉතින් අදත් විද්‍යාඥයෙක් වෙන්නේ කොහොමද කියන ප්‍රෝග්‍රෑම් එකේ තව එපිසෝඩ් එකක් මේ විදිහට අපි පටන් ගන්නවා. වෙනදා වගේම ඔයගොල්ලන්ට පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකේ පොඩ්කාස්ට් වර්ෂන් එක Apple Podcast, Google Podcast සහ Spotify කියන ඇප්ස් වලින් අහන්න. අපි මේ ප්‍රෝග්‍රෑම් එකෙන් දිගටම කතා කරපු සයන්ටිස්ට්ලා ගොඩක් දුරට වැඩ කරේ මේ විදේශ රටවල විශේෂයෙන්ම ඇමරිකාවේ. නමුත් අද ප්‍රෝග්‍රෑම් එකෙන් අපිට පුළුවන් වෙලා තියෙනවා ලංකාවේ පෞද්ගලික අංශය කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේ සේවය කරන විද්‍යාඥයෙක් එක්ක කතා කරන්න. ඒ තමයි ආචාර්ය මුදිත සෙනරත් යාපා. වැඩිදුර විස්තර කියනවා නම් ඔයගොල්ලෝ කවුරුත් දන්න ආයතනයක් තමයි ජෝන් කීල්ස් කියන්නේ ලංකාවේ ලොකුම පෞද්ගලික ආයතනය. ඉතින් 2012 වසරේ ඉඳන් මේ ආයතනයට පුළුවන් වෙලා තියෙනවා මේ රිසර්ච් බ්‍රාන්ච් එකක් පටන් අරගෙන රිසර්ච් පැත්තට අවධානය යොමු කරන්න. ඉතින් ඒ රිසර්ච් ඩිවිෂන් එක පටන් ගන්න මූලික වුණ සයින්ටිස්ට් එක්ක තමයි අද අපි කතා කරන්නේ. ඉතින් ડોක්ටර් මුදිත අපි ආයිබෝන් කියලා පිළිගන්නවා අපි ප්‍රෝග්‍රෑම් එකට. ආයිබෝන්. ඔව් ડોක්ටර් මුදිත මට දැන් දේවල් කීපයක් තියෙනවා දැනගන්න. ඉතින් ඒව දැනගන්න කලින් කියන්නකො මේ ජෝන් කිල්ස් රිසර්ච් කියන්නේ මොකද්ද? මොකද්ද මේ ජෝන් කිල්ස් රිසර්ච් එකේ වෙන්නේ සහ මොකද්ද මේකේ මිෂන් එක? අශාන් ඉස්සෙල්ලම පටන් ගන්න ඉස්සෙල්ල මට ඔයාට විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ මේ වගේ වැඩසටහනක් කරන එක ගැන. මොකද විද්‍යාව ගැන ලංකාවේ තියෙන සංනිවේදන මාර්ග ගත්තහම ගොඩක් අඩුයි. අනිත් එක ලංකාවේ ඉන්න කෙනෙකුට උනත් විද්‍යාඥයෙක් වෙන්න කියන මාර්ගය ඒක හොයාගන්නගේ ඔයාටයි නාලන්ද විද්‍යාලයේ ඇස්ට්‍රොනොමි සොසයිටි එකටයි දෙකටම මම බොහොම ස්තුතියිවන්ත වෙනවා මේ වගේ වැඩසටහනක් කරන එක. මොකද මමත් මුලින් මේක බලලා තිබුණා කීප වතාවක්. ඊට පස්සේ මම දන්න කීප දෙනෙකුත් මේකේ කලින් කතා කරලා තියෙනවා. ඒ බොහොම වැදගත් තොරතුරු ඒවා හෙළි වෙනවා. එක එක අය එක එක මාර්ගවලින් සමහරවිට අවසානයේ එකම තැන උනත් එන්නේ විවිධාකාර මාර්ගවලින්. ඒවා ඒ හැමෝටම මේ මාර්ග ඇරිලා තියෙනවා කියන එක දැනගන්න තියෙන හොඳම මාර්ගයක් මේක කියලා. මේ වගේ වැඩසටහන මීට කලින් විය යුතු එකක්. ඒක නිසා මේක කරන එක ගැන බොහොම ඇත්තටම පිනක් ඇත්තටම බැලුවොත්. හරි. ජෝන් කීස් රිසර්ච් එක කියන්නේ ජෝන් කීස් පර්යේෂණ ආයතනයේ දැනට තියෙන්නේ පිටිපණ නැනෝ තාක්ෂණික ආයතනයේ තියෙන විද්‍යා උද්‍යානය ඇතුළෙමයි. අපි මේක පටන් ගත්තේ ඇප්ලයිඩ් සයන්ස් එහෙම නැත්නම් විද්‍යාව පාවිච්චි කරලා යම්කිසි කර්මාන්ත වලට සහයෝගයක් වෙන හැටියට ජෝන් කීස් එකටම අදාළම වෙන්න අවශ්‍ය නැහැ. නමුත් ලංකාව ඇතුළේ තියෙන හෝ පිට රටක හෝ ඉන්ටලෙක්චුවල් ප්‍රොපර්ටි බුද්ධිමය දේපල කියන්නේ අල්පයි අදහසකින් සම්පූර්ණ පර්යේෂණ සියල්ලම කරලා අපිට හෝ අපි තව කෙනෙක් සමග එකතු වෙලා ඒකේ බුද්ධිමය දේපල අයිති කරගෙන බුද්ධිමය දේපල වලින් කොහොමද අපි මුදල් උපයන්නේ රටට මුදල් උපයන මාර්ගයක් හොයන එක තමයි අපි ඇත්තටම මිෂන් එක අහුව නිසා. දැන් මේක පටන් ගන්නකොට එක්තරා දේවල් කීපයක් වුණා. එකක් අපි මේක එකපාරට විශාල ආයෝජන දාලා කියන්නේ අපිටත් දරා ගන්න බැරි විදිහට පටන් ගන්න උත්සාහ කරේ නැහැ. පොඩියට පටන් ගන්න හැම අර විද්‍යාත්මක පර්යේෂණයක් යන විදිහටම තමයි මේකත් ගියේ. ඒ කියන්නේ පොඩි පොඩි ස්ටෙප්ස් චූටි දේවල් කර කර අපි හැම අවස්ථාවෙම ඉගෙන ගන්න යම් කිසි දෙයක් ඉගෙනගෙන නැවත ඒක ඊළඟ මට්ටමේදී කොහොමද ඊළඟ මට්ටමට ගෙනියන්නේ එහෙම එහෙම කුඩා ස්ටෙප්ස් වලින් තමයි මේක කරේ. ඉතින් එතකොට අපි මුලින්ම පටන් ගත්තේ මායි තිලින කියලා අපේ ඉන්නවා තව එක්කෙනෙක් අපි දෙන්නා. අපි දෙන්න විතරයි සෑහෙන කාලයක් හිටියේ. ඊට පස්සේ පොඩ පොඩ අලුතෙන් ආයව හය කරගෙන ඔෆිස් එකක් හදාගෙන ඉස්සෙල්ම ඔෆිස් එකක් විතර අවුරුදු 4ක් යනකල් ඔෆිස් එකක් විතරයි තිබුණේ. ඒකෝට අපි ඔෆිස් එක ඇතුලේ 6 දෙනා යත් දෙන වැඩිම හිටියේ. ඒ 6 දෙනාගෙන් 6 දෙනා 7 දෙනෙක් මමත් ඇතුළු 7 දෙනෙක් අපි මොනහරි විද්‍යාත්මක අදහසක් අපි කතා කරලා ඒක ගැන හොඳට තව ඉන්ටර්නෙට් එකේ එහෙම නැත්නම් කීවලා අපි හොයාගෙන කර්මාන්තයකට මේක වගේ එකක් උදව් වෙන්නේ කොහොමද කියලා ඒ පැත්තත් බලලා. ඒ කියන්නේ මේකේ ආර්ථික පැත්තයි විද්‍යාත්මක පැත්තයි දෙකම හොඳට බලලා අදහසක් නිර්මාණය කරගන්න.
ඊට පස්සේ අපි ගිහිල්ලා ලංකාවේ සහ පිටරට ඇත්තටම අපි ලංකාවේ ඇතුළේ තියෙන විශාල පර්යේෂණාගාරයක වගේම ඇමරිකාවේ ඉන්දියාවේ ආදී රටවල්වල තියෙන පර්යේෂණාගාර වලට ලියලා ඒගොල්ලන් එක්ක ඉන්ටර්නෙට් තාක්ෂණය මේ වගේ හරහා කතා කරලා පර්යේෂණය කරන්න කලින් කතා කරන්න කලින් නොන් ඩිස්ක්ලෝෂර් ඇග්‍රීමන්ට් කියලා අපි මොන හරි කතා කරන දේවල් අපේ අතරේ පමණක් තබා ගන්න මොකද ඉන්ටලෙක්චුවල් බුද්ධිමය දේපළ නිර්මාණය කරනකොට මේ වගේ දේවල් වැදගත් ඒ ලීගල් පැත්ත නීතිමය පැත්තත් අපි මේකේ හොඳටම තේරුම් අරගෙන ඒ ඇග්‍රීමන්ට් එකක් වගේ එකක් සයින් කරගෙන ඒක රහස්‍යභාවය රැක ගන්න ඒ වගේ කතා කරලා පර්යේෂණ පටන් අරගෙන ජෝන් කී සමාගමෙන් සල්ලි ගන්නකොටත් අපිට නිකන් සල්ලි දෙන්නේ නැහැ. අපේ අදහස අපි අපේ මැනේජ්මන්ට් එකට කියන්න ඕනේ අපේ බොස් අපේ ටීට බොස්ට ඒගොල්ලන්ට ගිහිල්ලා ඒක ඉදිරිපත් කරන්න ඕනේ. ඒතකොට ඒගොල්ලොත් ප්‍රශ්න අහනවා. ඇයි මේක කරන්නේ? කොහොමද මේකෙන් ඉස්සරහට බුද්ධිමය දේපළ වලින් කොහොමද මොන වගේ ඉන්ඩස්ට්‍රි වලටද උදව් වෙන්නේ? එහෙම නැත්නම් මොන වගේ විදිහෙන්ද අපිට මේක බුද්ධිමය දේපළ විකුණනවද නැත්නම් මේක අපි ඉන්ඩස්ට්‍රි එකක් පටන් ගන්නවද? ඒ වගේ ගොඩක් ඩිස්කෂන්ස් සාකච්ඡා ගොඩක් කරලා තමයි ඒගොල්ලොත් සල්ලි දෙන්නේ අපිට. ඒතකොට අපිට අවශ්‍ය සල්ලි ගාන මේ ගාන කියලා ඉල්ලුම මේ ගාන දෙනවා. ඊට පස්සේ ඒ ගාන අපි අර පර්යේෂණ කණ්ඩායම වලට ගෙවලා අපේ පැවැත්මයි ඔක්කොම බලාගෙන ඉතින් කාලයක් තිස්සේ පර්යේෂණ ඊට පස්සේ යනවා. ඒතකොට යනකොටත් අපි ඒක හැම මාසිකවම සැරයක් ඒකේ පර්යේෂණේ සාර්ථක මොනවද කරලා තියෙන්නේ කොතෙන්ට ගිහිල්ලා තියෙනවද අපි බලාපොරොත්තු වෙන තැනට යනවද ඒ හැමදේම හොයලා බලලා කාලයක් ගිහිල්ලා ඒ අතර මේ කාලය ඇතුළත අපි පේටන් බලපත්‍ර එකකට අයදුම් කරා තවත් පර්යේෂණ සෑහෙන ගාණක් සාර්ථක වෙලා සමහර ඒවා නම් ඇත්තටම පබ්ලිකේෂන් විතරයි වුණේ නමුත් අවුරුදු 4ක් ඒ විදිහට තමයි ගියේ ඊට පස්සේ අපිට තේරුණා දැන් සමහර දේවල් අපි එහෙම යනකොට තනිකරම අදහසක් විතරක් අරගෙන යනකොට අපේ අදහසම කෙරෙන්නේ නැති ස්වභාවයක් තිබුණා කොයි තැනට ගියත් එතකොට අවසානදී අපි පර්යේෂණේ බාර දුන්නාම විද්‍යාඥයෙක් හැටියට ඔයත් දන්නවා පර්යේෂණي කරනකොට ඔයාගේ අදහසුත් ඒකට වැටෙනවනේ. ඒකෝට හරි අපිට ඕන පැත්තටම යන්නේ නැහැ. ඊට පස්සේ අපි තීරණය කරා අපිට විද්‍යාගාරයක් අවශ්‍යයි කියලා. ඊට පස්සේ අපි ඒකත් ගිහිල්ලා අපේ මැනේජ්මන්ට් එකට කිව්වහම අපි ඒකට අවශ්‍ය මුදල් ප්‍රමාණය මොනවද අවශ්‍ය වෙන්නේ කොහෙද අපි මේක කරන්නේ ලොකු සාකච්ඡාවක් ගිහිල්ලා තමයි මේවා අන්තිමට ඇත්ත උනේ. නමුත් 2017 වෙනකොට අපිට පර්යේෂණාගාරයක් හදන්න ජෝන් කීස් වලින් සල්ලි හම්බෙලා අපි පර්යේෂණාගාරය 2017 වෙනකොට අපි පටන් ගත්තා. ඒක අපි කරේ නැනෝ තාක්ෂණික ආයතනයේ තියෙන විද්‍යා උද්‍යානයේ ඒගොල්ලන් කොටසක් අරගෙන කියන්නේ ලීස් කරලා කියන්නේ අපි රෙන්ට් එකක් ගෙවනවා ගෙවලා අරගෙන එහෙම තමයි කරේ. ඉතින් එතන අපි තියෙනවා දැන් වර්ගඩි 2000ක විතර පර්යේෂණාගාරයක්. ඒකේ තියෙනවා රසායන විද්‍යාව ජෛව තාක්ෂණය සහ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය තුනම කරන්න පුළුවන් කොටස් තුනක්. ඉතින් ඔය එතෙන්ට ආවට පස්සේ අපි දැන් ඉන්ටලෙක්චුවල් ප්‍රොපර්ටි කියන එක නැත්නම් බුද්ධිමය දේපළ කියන එක හැමතිස්සෙම පේටන්ට් එකක් මෙන්න අවශ්‍ය නැහැ. පේටන්ට් බලපත්‍රය තමයි හැමෝම දන්නදී. නමුත් ඉන්ඩස්ට්‍රියල් සීක්‍රට්ස් මොකක් හරි පර්යේෂණයකට අවශ්‍ය වෙන එකක් අපිට පුළුවන් ඉන්ඩස්ට්‍රි එකට දෙන්න. ඒක අපි දිගොල්ලෝ විතරයි දන්නේ. එතකොට ගොඩක් හැමෝම දන්න දේ තමයි කොකා කෝලා රෙසිපි එක කවුරුත් දන්නේ නැහැ කියලා කියනවා. නමුත් ඒක දන්න කෙනෙක් ඉන්නව නැත්නම් කොකා හදන්න බෑනේ. ඉතින් ඒවා සීක්‍රට් එකක් හැටියට තියා ගන්න පුළුවන්. තව තියෙනවා ලයිසන්සින් ගොඩක් පාත්ස් තියෙනවා මේ වගේ කරන්න. ඉතින් අපි ඒ වෙනුවෙනුත් අපේ කණ්ඩායම ඇතුළේ වෙනමම ඒ කියන්නේ බුද්ධිමය දේපළ නැත්නම් ඉන්ටලෙක්චුවල් ප්‍රොපර්ටි දැන් අපි මොන හරි එකක් කරනකොට මේක අලුතින් ඉන්ටලෙක්චුවල් ප්‍රොපර්ටි තියෙනවද? ඒකට රිසර්ච් කරන්න ඕනේ. අපි පේටන්ට් එකක් ලියනවා නම් ඒක ලියන්න ඕනේ. ලයිසන්සිං එග්‍රීමට් හදන්න ඕනේ. ඒවට වෙනමම අපි බිස්නස් ටීම් එකක්. ඒ කියන්නේ මේ විද්‍යා කණ්ඩායම සමගම තව ව්‍යාපාර කණ්ඩායමකුත් ඒක ඇතුළෙම තියෙනවා. ඉතින් එතකොට අපි මේ දෙකම ඔක්කොම එකම කණ්ඩායම හැබැයි. ඒ කියන්නේ ඒගොල්ලන් දෙකට බෙදිලා එහෙම නෙමෙයි. එතකොට අර විද්‍යාව කරපු අයම තමයි අර පැත්තේ තියෙන්නේ. ඉතින් ඒගොල්ලන් සමහර දේවල් අලුත්ෙන් ඉගෙනගෙන තමයි දැන් මේ ඉන්න තත්ත්වයට ජෝන් කීස් රිසර්ච් කියන එක ඇවිල්ලා තියෙන්නේ. ඔව් ඇත්තටම දැන් ජෝන් කීල්ස් කියනකොට අපිට ගොඩක් වෙලාවට මතක් වෙන කීල්ස් සුපර් මාකට් එහෙම නැත්නම් එලිෆන්ට් හවුස් වගේ බ්‍රෑන්ඩ්ස්
දැන් ජෝන් කිල් සමාගම මේ අලුත්ම විදිහට තමයි, ඒ කියන්නේ තමන්ට නිකන් අදාළව නැති පැත්තකට නිකන් මේ සයන්ස් ඇන්ඩ් ඩිවලොප්මන්ට් පැත්තකට අත ගහලා තියෙනවා වගේ කියලා හිතෙන්නත් පුළුවන්. දැන් ඔබට හිතන විදිහට දැන් මේ සයන්ස් ඇන්ඩ් ඩිවලොප්මන්ට් මේ විදිහට පටන් ගත්තට පස්සේ මේ රිසර්ච් බ්‍රාන්ච් එකෙන් අනාගතයේදී මොන වගේ පැත්තකටද මොන වගේ පැතිවලටද මේ බ්‍රාන්ච් එක යන්න පුළුවන්? අපි ඒක හොඳ ප්‍රශ්නයක් ඇත්තනම. මොකද මම ගොඩක් කාලේ මම විද්‍යාඥයෙක් වෙන්න තීරණය කරන කාලේ වගේ මේ වගේ අවස්ථාවල් තිබුණේ නැහැ. එතකොට දැන් මගේ දැනට තියෙන එක අවස්ථාවක් තමයි මගේ එක වැඩ කරනවා විද්‍යාව උපාධියට පළවෙනි තමන්ගේ පළවෙනි උපාධියට හදාරපු අය දැනට 16 දෙනෙක් ඉන්නවා. ඒ 16 දෙනාගෙන් සමහර අය බිස්නස් පැත්ත වැඩ කරනවා, සමහර අය මැනේජ්මන්ට් පැත්ත වැඩ කරනවා, සමහර අය පර්යේෂණාගාරේ පර්යේෂණ කරන තැන වැඩ කරන. මේ හැමදේම විද්‍යාවට සම්බන්ධ දේවල්. අපි කතා කරන්නේ විද්‍යාවට සම්බන්ධ දේවල්, බිස්නස් එකක් කරන්න ගිහිල්ලා කතා කරන්නේ ති. එතකොට දැන් ඊල් අපේ මේක අදහසක් ඉන්නේ පටන් ගත්තේ මොනවා හරි අදහසක්. ඒ අදහස සල්ලි හම්බ වෙන තෙක්ම යනකන් තමයි අපේ මේ මුළු මේක නිකන් සයිකල් එකක් කියලා කිව්වොත් ඒ සයිකල් එක ඉවර වෙනවා. දැන් අපි මේ වෙනකොටයි බුද්ධිමය දීපල අපිට ඕනම් රැක් කියන්නේ පේටන් බලපත්‍ර රමයක් විතර දාන්න තරමට අපි සමහර දේවල් කරලා තියෙනවා. හැබැයි ඔය හැම එකම කරන්නත් ඕනේ අපිට තියෙන සල්ලි ටිකත් මැනේජ් කරගෙන. කියන්නේ නිකන් සල්ලි එක පාට පේටන් නමයක් අරගෙන වැඩක් නැහැ. නිකන් කොලයක් විතරයි පේටන් එකක් ගන්නවා කියන්නේ. ඒකේ ඒ පේටන් එකක් ඇත්තටම ඒකේ කාර්යභාරය ඉෂ්ට වෙන්නේ ඒකෙන් සල්ලි ආපහු හම්බ කරොත් විතරයි. අපිට දැනට එක පේටන් බලපත්‍රයක් තියෙනවා ලංකාවේ භාවිතා කරන අමුද්‍රව්‍ය පාවිච්චි කරලා හදපු සුපර් කැපැසිටර් මැටීරියල්. ඒ කියන්නේ සුපර් කැපැසිටර්ක් කියන්නේ ඉතා ඉක්මනින් චාර්ජ් කර හැකි බැටරියක් වගේ කියලා දැනට හිතා ගන්නකො. ඒක ගැන කතා කරන්න ගියොත් අපිට වෙන ගොඩක් වෙලා වෙන කරන්න වෙන හින්දා මම ඒක ගැන වැඩි දුර විස්තර වලට යන්නේ නැහැ. නමුත් බැටරියක් නිකන් විනාඩි තප්පර ගානකින් විනාඩි ගානකින් චාර්ජ් කරන්න පුළුවන් එකක් කියලා හිතන්න. ඒකට ඇතුලේ දැන් අපේ බැටරියක් කපලා බැලුවොත් ඒක ඇතුලේ තියෙනවනේ අර කළු පාට කුඩු වගේ. අන්න ඒ බෑ ශක්තිය ගබඩා කියලා ඉන්න කියන්නේ. අන්න ඒ ශක්තිය ගබඩා කරන සුපර් කැපැසිටර් මැටීරියල් එක අපි ඒක තමයි පේටන් බලපත්‍රය ගත්තේ. ඒක ඉන්දියාවත් එක්ක එකතු වෙලා කරපු පර්යේෂණයක ප්‍රතිඵලයක් හැටියට තමයි ඒක ගත්තේ. ඊට පස්සේ අපි ඒක පාවිච්චි කරලා ඇත්තටම සුපර් කැපැසිටර් එකක් හැදුවා අපේ ලැබ් එකේ. ඉතින් ඒකට මුලින් මම අවශ්‍ය දේවල් හොයාගන්න අමාරු වුණා. දැන් අපේ රටේ ගොඩක් කතා කරන දේ තමයි ඇක්ටිවේටඩ් කාබන් මේ සුපර් කැපැසිටර් ග්‍රේඩ් හදනේ හොඳ රටක් කියලා කියන්නේ. මම මං අනිත් කම්පැනි වල නම් කියන්න කැමති නැහැ. නමුත් ඒ වගේ කම්පැනි එකකට කතා කරලා මට සාම්පල් එකක් ඉල්ලුවම ඒක දෙන්න බෑ කියලා කිව්වා. ඊට පස්සේ මම ඒවා චීනෙන් කොහොම හරි ගෙන්න ගත්තා. ඒ ගෙන්නගෙන ඇත්තටම මේක ක්ලියර් කරන්න මමමයි ගියේ තැපැල් කාන්තෝරුවට ගිහිල්ලා. මොකද එතන ඒගොල්ලන්ට එක්ස්ප්ලেইন කරලා කියන්න උනා මෙහෙම මෙහෙමයි මම මේක පරිවර්ෂණ සඳහා ගෙන්නුවේ, නැත්තම් ලොකු ටැක්ස් එකක් ගහනවා ඒ ඔක්කොම බේරාගෙන. අපි එහෙම කරලා තමයි ගොඩක් අර අවශ්‍ය යටිතල පහසුකම් සමහරලාට හොඳ දෙයක් කරන්න උනත් අපේ රටේ තියෙනවා කියලා ලොකු ප්‍රසිද්ධියක් වුණාට ඒවා සමහරලාට අපිට හම්බ වෙන්නේ නැහැ. පිට රට අයට ඒවෙන් ප්‍රයෝජන තියෙනවා. ඉතින් ඒ වගේ අර මේ අපි හිතන තරම් ලේසි නෑ අයිඩියා හැකින් සම්පූර්ණ මාකට් එකට යන්න. නමුත් අර යන දැන් අපි හදලා බලලා ඒක මැනලා බලපුවාම පිට රට සල්ලි දීලා ගන්න එකක් හා සමාන එකක් අපි හදලා තියෙනවා දැන්. දැන් අපි ඊළඟ මේ ඊළඟට අපි එක් කරන්න දැන් මේක ලංකාව ඇතුළේ හදන්න පුළුවන්ද බැරිද කියන එක එක පැත්තකින් හොයලා බලන අතරතුරම අපි මේවා හදන කම්පැනි වලට අපි වෙනම ලියලා අපි දැන් ඇත්තටම ඇමරිකාවේ AVX කියලා තියෙනවා සමාගමක්. ඒ සමාගමට අපි මේ සාම්පල් එක කැවුවත් එක ඒගොල්ලන් ටෙස්ට් කරලා බලන අවස්ථාවේ දැන් ඉන්නේ. ඒගොල්ලන් ඒකට කැමති වුණොත් අපිට ඒගොල්ලන් එක්ක ඉස්සරහට ඒක ගෙනියන්න පුළුවන්. තව ඔස්ට්‍රේලියාවේ සමාගමක් තියෙනවා කැපෙක්ස් කියලා, කැප් ඩබල් එක්ස් කියලා. ඒකටත් අපි මේ මැටීරියල් එක එක ඒ හදපු ප්‍රොටෝටයිප් එකක් යවන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒක හයිඑන් ප්‍රොටෝටයිප් එකක් හදාගන්නත් අපිට පිට රටකට යන්න ඕනේ. ඒ කියන්නේ ලංකාවේ ඇතුලේ ඒ අවශ්‍යතාවය දැන් අපි ඒ සඳහා ඕස්ට්‍රේලියාවේ යුනිවර්සිටි එකක් එකතු වෙලා ඒක හදන්න මේ දවස්වල වැඩ කරගෙන යනවා. ඉතින් ඒවට සල්ලි යනවා. නමුත් ඒ සල්ලි සමහරවිට අපි සල්ලි ඒ සල්ලි වියදම කරනකොට අපි රිස්ක් එකක් අරගෙන තමයි වේදන් කරන්නේ. මේක ආයේ නැවත ලැබෙයිද නැද්ද කියන එක දන්නේ නැහැ.
ඒ අතින් ජෝන්ගේ සමාගම මේක කරේ ඇයි කියන එක අර කිව්වනේ දැන් අහලා තියෙන්නේ අර සුපර් මාකට් ජෝන්ගේ සමාගම ඇත්තම එක දෙයක් ඒ අලුත් දේවල් කරන්න කැමති සමාගම. එතකොට ඒගොල්ලොත් ඒ රිස්ක් එක සමහරවිට ගන්නවා මේ සල්ලි සමහරට ආයෙ ලැබෙන්නේ නැහැ. සුපර් මාකට් විතරක් නෙමෙයි අපේ තියෙනවා SAGT එක සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් ඒක වගේ ඒවා ඒ තන්නේ කරම අලුතින් ඒගොල්ලන් කලින් කර කර හිටපු බිස්නස් වගේ වන්නේ. ඒ දැන් ඒ වගේ පැති වලට යන්න අලුතින් දේවල් කරන තාක්ෂණය ඇතුළට ගේන්න ඩිජිටයිසේෂන් ගොඩක් වෙනවා තියෙනවා මේ ළඟදීම ගොඩක් කරපු දෙයක් තමයි ඩේටා ඇනලිටික්ස් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්න තියෙනවා. අපි සමානම ඇතුළේ තියෙන දත්ත වගේම පිට දත්තත් ඒකේ ඔක්ටේව් කියලා ගහලා බැලුවොත් ඉන්ටර්නෙට් එකේ ඒක ගැන හොයාගන්න පුළුවන්. ඒ වගේ අලුත් පියවරවල් ගොඩක් ගන්න අලුත් දේවල් අලුත් විදිහට හිතන සමාගමක් හින්දා අර ඒ සහයෝගයත් මේ වගේ ඒවට හම් වෙනවා. දැන් මම ඔයා අර රිසර්ච් ගැනත් කියන්න කිව්වෙ මම එතන කියලා ඒක පොඩ්ඩක් නවත්තන්න. දැන් එකක් ඔය සුපර් කැපැසිටර් මැටීරියල් එක. එතකොට අපි ටික කාලෙකට ඉස්සෙල් පටන් ගත්තා අපි මේ ලංකාවේ තියෙන රයිස් ප්ලාන්ට් එක වී මේ මුහුදු වතුරෙන් හිටවන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ මුහුදු වතුර තියෙන්නේ ඒක ගොඩක් ලාට ලවණතාවය වැඩි ලවණතාවය වැඩි වීමට මේ අපි පොඩි දිවයිනක් නිසා වහින්න වහින්න අපේ ඇතුලේ පසත් ලවණතාවයෙන් පොඩ පොඩ වැඩි වෙනවා. ඒක එකපාරට ගොඩක් වැඩි වෙන නමුත් අවුරුද්දකට සෝඩියම් ක්ලෝරයිඩ් කිලෝ 10ක් විතර රට ඇතුළට වැටෙනවා. ඉතින් එතකොට ඒක කාලයක් යනකොට දැන් වෙන රටවල් වල ඒ ලවණතාවය වැඩි වෙච්ච පස්සේ ඒගොල්ලන් ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා. ඊට අමතරව වතුර නැති පැත්තකට ගියොත් මුහුදු වතුර විතරක් තියෙන පැත්තකට ගියොත් මේ වගේ හිටවන්න පුළුවන්. ඉතින් ඔන්න වගේ අර සාමාන්‍යයෙන් මිනිස්සු හිතන්නේ නැති තැන් හිතලා තමයි අපි අලුත් අදහස් නිර්මාණය කළා. ඒ කරන අතරතුර අපේ රටේ ගොඩ වී කියලා තියෙනවා පරණ වී ප්‍රභේදයක්. ඒක අපි විපර්යේෂණ ආයතනයෙන් සාම්පල් ඇකිල්ලගෙන දැන් මේ මේකේ තවත් කතාවක් තියෙනවා. ඒක මම කරේ හියුමන් ජෙනටික්ස් යුනිට් කියන එකක්. අපි මට හම්බුණා ප්‍රොෆෙසර් වජිර දිසානායක දවසක් මම කතා ප්‍රොෆෙසර් කතා කරපුවා. මම ප්‍රොෆෙසර්ගෙන් ඇහුවේ ජෙනටික්ස් කියන්නේ ජෙනටික්ස් නේ ප්‍රොෆෙසර් අපි මේක කරමුද කියලා. මොකද එයා හියුමන් ජෙනටික්ස් කර හිටියේ. නමුත් මම එයා එක්ක එකතු වෙලා වී වල දැන් මේ ලවණතාවයට ඔරොත් දෙන විදිහේ ප්‍රභේදයක් හදන්න අපි මේ දවස් ඒක උත්සාහ කරමින් ඉන්නවා. ඒක තව ටිකක් තියෙනවා රිසර්ච් ඉවර කරන්න. නමුත් ඒකේ සෑහෙන දුරට ඒ ප්‍රොෆෙසර් වජිර දිසානායකත් එක්ක හියුමන් ජෙනටික්ස් එක ඉතින් අර ඒ කරනකොට අපේ රටේ ඇතුළත ඒ ප්‍රභේදිකින් ඉගෙන ගන්න අපිට අවශ්‍ය වුණා. එතකොට ලංකාවේ ගොඩ වී කියන ප්‍රභේදය අරගෙන අපි ඒකේ සම්පූර්ණ ඥානය ජීනෝම් එක ඇනලයිස් කරා. ඉතින් ඒක කරලා බලනකොට ලංකාවේ වී ප්‍රභේදයක් පළවෙනි වතාවට සම්පූර්ණ ඥානය ඇනලයිස් කරපු අවස්ථාව. ඒ වෙලාවේ මට හිතුණා අපේ තියෙන ආවේණික වී වර්ග කොච්චර තියෙනවද? ඒවා අපි ඇයි මෙහෙම මේ ජීනෝම් එක ඇනලයිස් කරන එක වගේ දෙයක්වත් කරන්නේ නැති? මොකද වෙන රටවල් වල ඒවා තමන්ගේ ආවේණික මේවා රට ඇතුලේ කරලා තියෙනවා. දැන් ඇත්තට ඒ දවස්වල ගොඩක් ජීනෝම් ඇනලයිස් කරන්න හැකියාවල් තිබුණා. හැබැයි දැන් නම් රට ඇතුලේ සැහැණ අවස්ථාවල් තියෙනවා. ඉතින් එතකොට මේ දත්ත ඇනලිසිස් ඩේටා ඇනලිසිස් එන අතරතුර මේ වගේ ඒවා අනිත් තාක්ෂණයක් මේවා එක එකට බැඳෙනවා කියන්නේ ආ තින් මේ ඉස්සරහට අපිට ගොඩක් දේවල් මේ වගේ කරන්න පුළුවන් කියලා කියනවා. මම කියන්නේ නැහැ ජෝන් කීස් රිසර්ච් එක මේවා හැම එකම කරන්න ඕනේ කියලා. නමුත් රට ඇතුලේ අනිකුත් පර්යේෂණ ආයතන වලට හිතන්න අලුත් පැති දැන් එකතු වෙමින් පවතිනවා. ඔව් ඇත්තටම බොහොම සතුටුයි. ඉතින් මේ වගේ මේ ජෝන් කීල්ස් ආයතනය මේ විදිහට මේ රට ඇතුලේ තියෙන සම්පත් වලින් ප්‍රයෝජනෙට ගන්න අරගෙන අර වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට්ස් නිපදවලා ඒ වගේම රටේ ඇතුලේ තියෙන තව තව රිසෝර්සස් පාවිච්චි කරලා මේ විදිහට ප්‍රොඩක්ට්ස් එළියට දාන්න මේ විදිහට රිසර්ච් කරන එක ගැන බොහොම සතුටු වෙන්න ඕනේ. ඒ විදිහටම ඔබටත් බොහොම ස්තුතිවන්ත වෙනවා ඒකේ මේ ඉනිෂියේෂන් එක ගත්ත එක ගැන. ඉතින් දැන් අපි දැනගන්න කැමතියි ඔබේ මේ කරියර් පාත් එක ගැන. ඔබ කොහොමද මේ ඒ ලෙවල් කාලේ ඉඳන් මේ ජෝන් කීල්ස් රිසර්ච් එකට වෙනකන් ආවේ? ඇත්තටම ආශාන් ඒ ලෙවල් කාලටත් ඉස්සෙල්ල තමයි මම හිතන්නේ මම දැනුවත් හෝ නොදැනුවත් පටන් අරන් තියෙන්නේ. පොඩි කාලේ අම්මලා තාත්තලා අහනවනේ ඔයා ලොකු වුණාම කවුද වෙන්න ඕනේ කියලා. ඉතින් මම ඒ දවස්වල කියන්නේ මට ලොකු වුණාම සිරිල් පොන්නම් පෙරම වෙන්න ඕනේ.
මම සිරිල් පොන්නම්පෙරුම් කියන්නේ විද්‍යාඥයෙක් කියලා විතරයි දැනගෙන හිටියේ. එතුමා අපේ කියන්නේ හඳට ගිය හඳින් ගෙනාව පස් ඇනලයිස් කරන කණ්ඩායමෙත් ඉඳපු විද්‍යාඥයෙක්. එතකොට අර පොඩි කාලේ ඉඳලා අම්මලා තාත්තලා මට මේ විද්‍යාව පිළිබඳ ගොඩක් පොත් ගෙනල්ලා දීලා තිබුණා. පත්තර ඒවා ගෙදර තිබිච්ච ඒවා කියවනකොට මම විද්‍යාවට ඉබේම ආසාවක් ඇති වුණා නේද. ඔයාගේ මේ ප්‍රෝග්‍රෑම් එකේ නමත් කොහොමද විද්‍යාඥයෙක් වෙන්න කියන එකනේ. ඉතින් මම ඒක ගැන කල්පනා කරා. මම ඔයාලට කිව්වා වගේ ඉස්සෙල්ලා මේක ගැන කල්පනා කරා කොහොමද ඇත්තටම මේ විද්‍යාඥයෙක් වෙන්න නම් මොනවද කරන්න ඕන කියලා. ඉතින් අපි හැමතිස්සෙම අධ්‍යාපනය ගැන විතරනේ කතා කරන්නේ. ඒ ලෙවල් ඕ ලෙවල් මැත්ස් සරල ඔහොමනේ කතා කරන්නේ. ඇත්තට මේ විද්‍යාඥයෙක් වෙන්න ඔක්කොටම වඩා අවශ්‍ය කියුරියෝසිටි නැත්නම් කුතුහලය කියන එක. කියන්නේ යම් කිසි දෙයක් වෙන්නේ කොහොමද කවුරු හරි කෙනකින් අහනවා කිය. එතකොට මට මගේ කසින්ගේ පුතා දවසක් මම එයාව අත හොදන්න එක්කන් ගියාම සබන් දාලා අත හොදන්න කිව්වහම එයා අහනවා ඇයි සබන් දාන්නේ. මම ඊට පස්සේ එයාට කියලා දුන්න මේ සබන් වල තියෙන මොලිකියුල්ස් වලින් අත වෙනදට වඩා සාමාන්‍ය මට්ටමට වඩා පිරිසිදු වෙනවා කියලා. හැබැයි ඉතින් ඒක එයාට තේරෙන්නේ නැතුව ඇති. නමුත් මොනවා හරි විද්‍යාත්මක අර ඒ කියුරියොසිටි කියන එක පොඩි අයගේ තියෙනවා. අපේ අධ්‍යාපනයත් එක්ක සමහර ලාවට ඒක නැති වෙලා යනවා. හැබැයි මම අර වෙන පොත් කියවුවා මේවා විද්‍යාව ගැන කියවපු නිසා මට මගේ කියුරියොසිටි එක නැති වෙලා ගියේ නැහැ. ඊළඟට යම් කිසි දෙයක් නිරීක්ෂණ කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඉස්සර අපි තුම අහසේ යම් කිසි දෙයක් දකිනවා නැත්නම් සබහා ධර්මයේ යම් කිසි දෙයක් දකිනවා නම් ඒක නිරීක්ෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. උදාහරණයකට මේක මම කියන්නම් ටිකක් එම්බැරසිං කතාවක්. නමුත් මම මේ කියන්නම්. මම පොඩි කාලේ මගේ ඇඳට මකුණ බෝවුණා කොහොම හරි. ඉතින් එතකොට ඒක ගොඩක් කල් ගියේ නෑ. මම දැක්කා එක දවසක් කූඹියෙක් මකුණෙක් කාලා තියෙනවා. ඒ ගාමනම මගේ ඇඳ ගාව කූඹි පාරක් මෙහෙම බිත්තියේ යනවා. ඊට මම උදේ ඉස්කෝලේ යන්න කලින් ඇඳ තල්ලු කරා අර කූඹි යන පාරට. එතකොට කූඹි ඇඳ හරහා යන්න එපා. ඊට පස්සේ මං හවස එනකොට ඇඳ පුරෝලා කූඹි. ඊට පස්සේ මම බය වුණා. දැන් يعني දැන් මකුණ මදියට කූඹිනේ. ඊට පස්සේ මං ඇඳ ආපහු ඇද්දා. ඇද්දාම අර කූඹි දැන් එතකොට බැහැලා ගියා. ටික වෙලාවක් පැයක් විතර යනකොට උන් බැහැලා ගියා. හැබැයි ඇඳේ හිටපු මකුණ ඔක්කොම ටික උන් කාලා දුන්නා. ඒක මම ප්‍රශ්නේ විසඳනවා. ඒ දවස්වල දැන් අපි සාමාන්‍ය මකුණ බෝ වුණා හරි මොකක් වුණාම මොකක් හරි එකක් ගෙනල්ලා ස්ප්‍රේ එකක් ගහන්න ඕනේ. දැන් ඒවනේ. නමුත් අර මං එක දැකපු අර කූඹියා මකුණව කාලා ඌගේ පොත්ත විතරයි ඉතුරු වෙලා තිබුණේ. කාලා තිබිච්ච නිසා මං හිතුවා මම ඌව පාවිච්චි කළා මගේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. මට ඒ කාලේ වල ඒක තේරුන්නේ නැහැ ඇයි එහෙම කරේ කියලා. නමුත් දැන් හැරිලා බලනකොට මට පේනවා අර ඔබ්සර්වේෂන් එකෙන් මමම හයිපොතෙසිස් එකක් හදලා මමම මේ පරිශ්‍රණය කරලා බලලා ඒකේ ප්‍රතිඵල ලැබුණා කියන එක. ඉතින් ඇත්තටම මේක අර කියුරියොසිටි එකයි කියවන එකයි යම් කිසි දකින දෙයක් තව එකකට එකතු කරගැනීමේ හැකියාව මොකක් හරි පොඩි කාලේ තිබිච්ච එක නිසා තමයි මම මේ පාත් එකේම දිගටම හිටියා. විද්‍යාව ගැන මම ගොඩාක් දේවල් කියෙව්වා. ඊට පස්සේ උසස් පෙළ කරන්න ජීව විද්‍යාව තෝරගත්තා. පළවෙනි සැරේ කැම්පස් යන්න බැරි වුණා. දෙවෙනි සැරේ මම ඇප්ලයි කරලා කැම්පස් ඒ කියන්නේ කැම්පස් යන්න තිබුණ ලකුණු ඇග්‍රිකල්චර් යන්න තිබුණා. ඒ වුණාට මට රසායන විද්‍යාව කරන්න ආසාවක් තිබුණා. ඒකින්ද මම බයෝ සයන්ස් තෝරාගෙන ගිහිල්ලා රසායන විද්‍යාව පළවෙනි පන්ති සාමාන්‍යයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලැබුණා. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලේ ඉඳද්දී තමයි මම කල්පනා කරේ ඊළඟට මොකද්ද කරන්න කියලා. අර විද්‍යාවට තිබිච්ච ආසාව නිසා මට දැනගන්න ඕනේ වුණා කොහොමද අලුත් දෙයක් ගැන පරිශන කරන්න. ඉතින් ඕකට මට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය නාමල් හින්කෙන්ද මහත්මයා ගොඩක් උදව් කරා. ඒ දවස්වල PhD එකක් කරන්න යන්න කියනක උනන්දු කරා. එතකොට ඒ දවස්වල අපිට ඊමේල් ඇඩ්‍රස් එකක්වත් තිබුණේ නැහැ. සර්ට මම අතින් ලියලා දෙන්නේ. සර් ගිහිල්ලා මං වෙනුවෙන් ඊමේල් ලැබලා ඒ දවස්වල මේ ඉන්ටර්නෙට් එකේ ඇප්ලිකේෂන් නැහැ. ඇප්ලිකේෂන් ගෙන්න ගන්න ඕනේ කියලා තැපැල් කරලා යවන්න ඕනේ. ඉතින් අර ඒ ඔක්කොම ලැහැත්ති කරලා පැකට් එකක් හදලා තැපැල් කරලා ඒ දවස්වල එතකොට මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තාවකාලික ආචාර්යවරයෙක් හැටියට වැඩ කරා. ඊට පස්සේ කැලණිය විශ්වවිද්‍යාලට ගියා. ඒ දවස්වල හම්බ කරපු පඩිය හැමතිස්සෙම මොකක්hari විභාගයකට ගෙවනවා නැත්නම් ඇමරිකාවට ඇප්ලිකේෂන් දාන එක තමයි උනේ. ඒ වගේම මට ඇමරිකාවට යන්නත් තිබුණා. ඒ විද්‍යාව ඉගෙන ගන්න නම් මට ඇමරිකාව තමයි තන කියන එක තමයි මගේ ඔළුවේ තිබුණේ. අර මම හිතන්නේ පොඩි කාලේ කියූපුවෙන් ආභාෂයෙන් වෙන්නත් පුළුවන්.
ඊට පස්සේ රසායන විද්‍යාවයි ඇනලිටිකල් කෙමිස්ට්‍රි විශ්ලේෂණ රසායන විද්‍යාව තමයි මට කරන්න ආසාවයි. එතකොට ඒකට හොඳ යුනිවර්සිටි එකක් තමයි යුනිවර්සිටි ඇරිසෝනා. ඒකට මං ගියා. ඇරිසෝනා විශ්වවිද්‍යාලයට මට ඉස්සෙල්ලා ඉස්සර ලංකාවේ මිනිස්සු ගොඩක් යන තැනක් ඇත්තටම මෙතන ප්‍රොෆෙසර් දීපරුම කියලා ඔය ඉන්නවා මේ දැන් දැන් සර් රිටයර් වෙලා ඉන්නේ. එයත් පෙරදෙන විශ්වවිද්‍යාලේ හිටපු මහාචාර්යවරේ. එයා ඒ දවස්වල මේ කියන්නේ හොඳම ශිෂ්‍ය හොඳම පර්යේෂණ ශිෂ්‍ය ශිෂ්‍යයාට දෙන තෑග්ග පවා දිනාගෙන තාමත් මම තියෙනවා සර්ගේ ඒ බිත්තිය ගහලා මේ තෑග්ග දිනපු අය. කාල් එස් මාවල් අවෝඩ් කියලා ඒකට කියන්නේ. ඉතින් ඒ වගේ අර ලංකා මිනිස්සු ගිය තැනක්. නමුත් අපේ රටේ තිබිච්ච කලබල නිසා මම හිතන්නේ ඒ යන ට්‍රෙන්ඩ් එක කැඩිලා ගොඩ කාලෙකට පස්සේ නම් මම ගියේ. එතකොට හිටියා ප්‍රොෆෙසර් ක්ලින්ටස් ෆර්නාන්ඩෝ කියලා ලංකාවේ ප්‍රොෆෙසර් කෙනෙකුත් රසායන විද්‍යා විශ්ලේෂණ රසායන විද්‍යාව වල මහාචාර්යවරයෙක් හිටියා. එතුමාත් මට කතා කරා මොකද ගොඩ කාලෙකින් ආව ලංකාවේ ස්ටුඩන්ට් නිසා කල්ලිග හොඳට වැඩ කරන්න කියලා. නමුත් මම තෝරගත්තා ස්කොට් එස් සාවේද්‍ර කියලා එස් ස්කොට් සාවේද්‍ර කියලා ප්‍රොෆෙසර් කෙනෙක්. එයා මට කියලා දුන්න දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි ඔයා කවුරුවත් වෙන්න ඕනේ. කියන්නේ මාව වෙන්න ඕනෙත් නෑ වෙන කෙනෙක් වාගේ. එහෙම මම අහවලා වෙනවා කියලා මං කිව්වේ පොඩි කාලේ තිබුණානේ. සිරිල් පොන්නම්බරම වෙනවා කියලා. එහෙම වෙන්න ඕනේ නෑ. You be you කියලා. ඔයා වෙන්න කියලා. ඒ තව එක දෙයක් කියලා දුන්නා රසායන විද්‍යාව කරනවා නම් මොලිකියුල් එක අණුවක් වගේ හිතන්න පුරුදු වෙන්න කියලා. ඉතින් ඒ කොහොමද හිතන්නේ? එතකොටත් ඔය මම වාඩි කිව්වේ අර පොඩි පොඩි ස්ටෙප්ස් හැම දෙලාම ලොකු ප්‍රොබ්ලම් එකක් කරගෙන පොඩි පොඩි කෑලි වලට කඩලා හිතන්න කියලා. ඒ හිතන විදිය එයත් එක්ක වැඩ කරනකොට කාලයක් තිස්සේ ඉබේම මම ටික කාලයක් යනකොට එයා වගේම හිතන තත්ත්වයට ආවා. එතකොට මම දන්නවා මම ලැහැත්ති ආචාර උපාධියට කියලා ඒක නිබන්ධනයක් ලිව්වා. ඊට පස්සේ මන්ට ඇමරිකාවේ හොඳ විශ්වවිද්‍යාලයක් තියෙනවා කාණිගි මෙලන් කියලා පෙන්සිල්වේනියා පිට්ස්බර්ග් වල. ඒකේ පෝස්ට් ඩොක් ඒ කියන්නේ ආචාර උපාධියට පසු කරන රිසර්ච් පොෂන් එකකුත් හම්බුණා. ඊට පස්සේ එතන මම රසායනකුත් කරා. ඒ කරන අතරතුර මට ලංකාවට එන්න ගොඩක් කල් ඉඳලා ආසාවක් තිබුණා. ඊට පස්සේ ඔය ස්ලින් ටෙක් එකේ සීනියර් සයන්ටිස්ට් පොෂන් එකට ඇප්ලයි කරලා ආවා. දැන් එතනත් පොඩි දෙයක් වුණා. ආව ගාම පළවෙනි දවසේම එතන හිටපු සීඊඕ මාව දැම්මා බිස්නස් ඩිවලොප්මන්ට් එකට. දැන් මං අර ලොකු මෙහෙම 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 කරනවා කියලා ඔළුවේ හිතාගෙන ආව ගොඩක් දේවල් තිබුණා. නමුත් ඒ එකක්වත් කරන්න අවස්ථාවක් නැතුව මාව බිස්නස් ඩිවලොප්මන්ට් එකට දැම්මා. මං ඉස්සෙල්ලාම කැමති වුණේ නැහැ. මම එයාට කිව්වා මං කැමති නැහැ මේ වැඩේට. මම විද්‍යාඥයෙකුනේ මෙන්න මේ දේවල් කරන්න. නමුත් එයා කිව්වා නැහැ. වහ කරලා බලලා ඊට පස්සේ මායත් එක්ක එකඟ වුණා. මාස 6ක් කරලා බලලා බැරනම් මං කියනවා කියලා. ඉතින් මාස 6 මම මේක මොකද්ද කියන එක තේරුම් ගත්තා. මම ඒ අවස්ථාවේ තිබිච්ච බිස්නස් ඩෙවලොප්මන්ට් වල තිබිච්ච ඉම්ප්‍රූව් කරන්න ඕනි පැති ගැන මට තේරුණා. ඊට පස්සේ මම ඇත්තටම ලංකාවේ පළවෙනි වතාවට ගොඩක් පර්යේෂණ මට්ටමේ විතරක් තිබිච්ච ලංකාවේ ඉල්මනයිට් වලින් ටයිටේනියම් ඩයොක්සයිඩ් හදන ප්ලාන්ට් එකේ පයිලට් ප්ලාන්ට් එකක් හදන එකට ඉන්වෙස්ට් කෙනෙක් ඕනෙලා හිටියා. ඉතින් අපේ ලාබ් සමාගමත් එක්ක ගොඩාක් කතා කරලා ඒගොල්ලන්ව මන්ට ගේන්න හැකියාව ලැබුණා. ඒ පර්යේෂණයේ පයිලට් ප්ලාන්ට් එක හදන්න. එතකොට ඒ වගේ එකක් ලංකාවේ වෙච්ච පළවෙනි වතාව දැන්ට අවුරුදු 7කට විතර ඉස්සෙල්ලා ඒක උනේ. හැබැයි ඒ ප්‍රොජෙක්ට් එක ඉවර වෙන කලින් තමයි මම ජෝන් කීස් රිසර්ච් එකට පටන් ගන්න අතනින් අයින් වෙලා ජෝන් කීස් සමාගම සමග එකතු වුණා. ඉතින් මට ලංකාවේ වැඩ කරන හැකියාවත් ඒ අර ශ්‍රින්ටෙක් එකේ හිටපු ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි එකේ හිටපු එකෙන් ලැබුණා. ඒකම එතන තිබිච්ච මාකරි දුර්වලතාවය තිබුණා නම් ඒකත් දැක්කා. එතකොට මම ඒක කොහොමද ඉම්ප්‍රූව් කරන්න කියන පැත්තත් මම ගොඩක් හිතුවා. හරි. ඔව් ඇත්තටම අපිට ගොඩක් ආදර්ශ ගන්න පුළුවන් ඉතින් ඔබේ ආපු ගමනෙන්. දැන් ඔබ විශේෂ කාරණයක් මතක් කළා. ඔබ ඉස්සෙල්ලාම ආවේ මේ බිස්නස් ඩිවලොප්මන් කියන පොසිෂන් එකට මේ ශ්‍රින්ටෙක් එකේදී. දැන් ඔබ කිව්වා ඔබට කලින් එක්ස්පීරියන්ස් තිබ්බේ නෑ මේ පිළිබඳව කියලා. දැන් අපිට ගොඩක්ම දැකින්න පුළුවන් කාරණේ තමයි මේ වගේ රටවල්, කියන්නේ ඇමරිකා වගේ රටවල් වල මේ බිස්නස් ඩිවලොප්මන්ට් කියන්නේ ඔන්ටර්ප්‍රිනර්ෂිප් සහ මේ සයන්ස් කියන එක ළඟින් යනවා සමහර වෙලාවට. කියන්නේ කට්ටිය ස්ටාර්ට් අප් කල්චර් එක ගැන එහෙම ගොඩක් දන්නවා. නමුත් ලංකාවේ එච්චර
අපිට ෆෙමිලිය නෑ මේක. අපි ඉතින් අර බිස්නස් ස්කූල් එක කියන්නේ බිස්නස් ෆැකල්ටියක් වෙනම තියෙනවා, ඊට පස්සේ සයන්ස් ෆැකල්ටියක් වෙනම තියෙනවා. මේ දෙක එකතු කරන්නේ නෑ. ඉතින් ඔබ ඔබට හිතන විදිහට මේ සයන්ස් ඉගෙන ගන්න කට්ටිය බිස්නස් ඉගෙන ගන්න ඕනේද? ඇත්තටම නැහැ ආශා. බිස්නස් ඉගෙන ගන්න, ඒ කියන්නේ සයන්ස් කරන මනුස්සයා දෙක තුනක් පටලවාගෙන වැඩේ කරන්න ගියොත් තමන් කරන තමන් විද්‍යාඥයෙක් වෙනවා නම් තමන් සයන්ස් වලට ආසන විද්‍යාවට ආසන ඒක කරන්න ඕනේ. මම තාමත් විද්‍යාර්ථියෙක්. මම කොයි වෙලාවකත් මම කියන්නේ නැහැ මම බිස්නස් කාරෙක් කියලා. ඒ කියන්නේ ඒක වැරද්දක් නෙමෙයි. ඒ බිස්නස් කැමති වට කෙනා ඒක කරන්න ඕනේ. හැබැයි ওই දෙන්න කතා දැන් ඉස්සර තමයි ඔය අපේ තිබුණේ ලෝන් ජීනියස් කියන එක කියන්නේ විද්‍යාවේ තියෙන දැන් ඉස්සර විද්‍යාඥයෙකු වුණාම කොණ්ඩේ මේවා කරගෙන අර අයින්ස්ටයින් වගේ කොණ්ඩයක් තියෙන ඒ වගේ හැංගීමක් නේ ලැබ් කෝට් එකක් දාගත්ත තඩි ගොගල්ස් වගේ දාගෙන ඉන්න මිනිස්සු තමයි විද්‍යාඥයෙක් කියවහම කාට හරි මැවෙන්නේ. හැබැයි දැන් එහෙම ලෝන් ජීනියස් කියන එක ඒකෙන් පොඩ්ඩක් අපි ඈත් වෙලා තියෙනවා. කොලැබරේෂන් ඒ කියන්නේ එක විද්‍යා මේක ඉඳලා බෑ මේ වැඩේ කරන්න. ඒ කියන්නේ අපි දැන් ඔයා මම හිතන්නේ ගිය සැරේ කතා කරලා තියෙනවා මේ ටික දවසකට ඉස්සෙල්ල කතා කරලා තියෙනවා මෙඩිකල් ෆිසික්ස් එක්කෙනෙකුට. හරි ඉතින් ඒ ඒ ඒ මේ තනි කරන ෆීල් දෙකක් ෆිසික්ස් දැන් අපේ රටේ හැටියට ගත්තොත් ෆිසික්ස් කරන මනුස්සය ජීවිතේට මෙඩිකල් බයෝ දෙයක් දැනගන්නවත් නැහැ. නමුත් ඒක අවශ්‍ය නැහැ. තමන්ගේ සබ්ජෙක්ට් එක ඉස්සෙල්ලා අර ටී හැඩේ මිනිස්සු හැදෙන්න ඕන. එක සබ්ජෙක්ට් එකක් හොඳට දැනගන්න ඕන. අනිත් සබ්ජෙක්ට් ගැන අවබෝධයක් තියෙනවා. එතකොට අරවත් එක්ක ගිහිල්ලා සම්බන්ධ වෙලා කොලැබරේට් කරන එක එකතු වෙලා වැඩ කරපුවාම අලුත් දේවල් හදාගන්න පුළුවන්. ඒක තමා දැන් අලුත් සයන්ස් වල මොඩල් එක. බිස්නස් ගැන දැනගන්න ඕන. මම කියන්නේ ඒක ඉගෙන ගත යුතු කියලා. හැම වෙලාවෙම ඩිග්‍රියක් තියෙන්න ඕනේ නැහැ. යම් කිසියක් දැනගන්න. ඔයා මොන හරි දෙයක් දැනගන්න ඔයාට YouTube එකේ වීඩියෝ ටිකක් බලලායි සාමාන්‍ය අවබෝධයක් ගත්ත හැටි. ඊට පස්සේ වාගේ දැනුම හිතන ශක්තිය පාවිච්චි කරලා කොහොමද මම මේක අනිත් එක ඇත්ත එක්ක කතා කරගන්නේ නැත්තම් සම්බන්ධ කරගන්න අනිත් ෆීල්ඩ් එකත් එක්ක සම්බන්ධ කරගන්න. අන්න ඒ වගේ එකක් තමයි අතන අවශ්‍ය. ඒක අපි අර ඕක හරියටම ස්ට්‍රක්චර් එකක දාලා මේක තමයි අච්චුව කියලා දෙන්න ගියොත් ටිකක් අමාරු වැඩේ තමයි. ඒක හැමතිස්සෙම ෆ්ලෙක්සිබල් වෙන්න ඕනේ. අනිත් මනුස්සයා එක්ක ඒ කියන්නේ අපි තුමු මම මොන හරි එකක් ඉන්ඩස්ට්‍රි එකක මාත් එක්ක වැඩ කරන ඉන්ඩස්ට්‍රි කීපයක් තියෙන මට ඒවා දැම්ම නම් කරන්න බෑ. ඒවා කවදා හරි දවසක අපි සාර්ථක වුණොත් ඒ නම් එළියට එයි. ඊගොල්ලන්ට ගිහිල්ලා අපි විද්‍යාවෙන් අදාළ තාක්ෂණයක් දෙනවනම් ඒගොල්ලන්ගේ මුළු ෆැක්ටරියක්ම අලුතින් දාන විදිහට දුන්නොත් ඒගොල්ලන්ට කරන්න අමාරුයි. මොකද ඒගොල්ලොත් යම්කිසි කාර්යභාරයක් කරන ගමන් තමයි අර අලුත් දේ කරන්න හදන්නේ. එතකොට අපිට පුළුවන් නම් එතෙන්ට ගිහිල්ලා බලලා ඒගොල්ලන්ගේ කරන ක්‍රමවේදය ඉතාම අවම විදිහට වෙනස් වෙන විදිහට අපේ තාක්ෂණය ඒගොල්ලන්ට හදලා දෙන්න. අන්න ඒක තමයි කොලැබරේෂන් කියන්නේ. එතකොට අපි එයාට පොඩි දෙයක් දෙනවා. පොඩ්ඩක් වෙනස් කරගන්න ඕගොල්ලන් මේ කරන විදිය. හැබැයි අලුතින් ෆැක්ටරියක් ගහලා මිලියන ගාණක් සල්ලි ගෙනල්ලා බඩු මේකට අවශ්‍ය පිටරණ එහෙම කරන්න ගියොත් ඒගොල්ලනුත් කල්පනා කරනවා ඉතින් අපි මෙහෙම කරන්න ඕනේ නැහැ පිටරටින් අරගන්න පුළුවන් නේ කෙලින් මෙහෙම. ඉතින් අර ඒ දෙපැත්තම තියෙනවා. අනිත් එක මම දැකපු එක දුර්වලතාවයක් තමයි මේක කිව්වොත් සමහරට අපේ රටේ අනිත් විද්‍යාඥ මායක තරහ වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් මම දැකපු දෙයක් මම කියන්නේ ඇහුම් කන්දි මාඩු විද්‍යාඥ අර ඒකට ඉංග්‍රීසි වචනයක් තියෙනවා අයිවරි ටවර්ස් වල ඉන්නේ කියලා. ඉතින් ඒ අයිවරි ටවර්ස් වලින් බහැලා සාමාන්‍ය පොළොවේ හිටගෙන හැමෝ එකම කතා කරන්න ඕනේ. මොකද සමහරට අදහස කියන එක එන්නේ ත්‍රිවිල්රේ කියන ගමන් ත්‍රිවිල්රේ මනුස්සයෙක්ව කතා කරන එකෙන් වෙන්න පුළුවන් අදහස එන්නේ. මොකද ඒ මනුස්සයාට තියෙන ප්‍රශ්නේ අපි හරියට තේරුම් ඕනෑම විද්‍යාව පටන් ගන්න ඉස්සෙල් ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ. විද්‍යාවේ හැමතිස්සෙම කරන්නේ ප්‍රශ්නෙකට උත්තරයක් හොයන. ඒ ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න නම් ප්‍රශ්නිය තියෙන මනුස්සයෙක්ගේ සපත්තු දෙක දාගෙන බලන්න. අන්න එතෙන්ට එන්න නම් අපි මේ හයි හෝස් කියනගෙන වැඩේ කරන්න අමාරුයි. පොඩ්ඩක් අස්සයාගෙන් පිට බහැලා ඇවිල්ලා අර මට්ටමේ තින්න ඕනේ. එහෙම විද්‍යාඥයෝ ගොඩක් ඉන්නවා ලංකාවේ. මම ඒගොල්ලන් මේ නැහැ කියලා කියන්නේ නැහැ. නමුත් එතන තමයි මම දැකපු එක දුර්වලතාවයක් තිබුණේ. ඒ කියන්නේ එහෙම එකෙක් කියන නැති. අන්තිම මේක කණ්ඩායම් තරඟයක්. ඉස්සර තමයි මේවා තනියෙන් දෝන තරඟ තිබුණා.
දැන් කණ්ඩායම් තරගයක් විද්‍යාව කියන්නේ ඉස්සරහට යන. ඔයා කල්පනාවල් බලන්න, ඔයා දැන් ඇමරිකාවේ වයින් යුනිවර්සිටි මේ ඇති ඒවට මේ කණ්ඩායම් තියෙන හැම විද්‍යාඥයන්ටම කණ්ඩායමක් තියෙනවා. ඒක තනි මිනිහෙක් ඉන්න ඒවා බොහොම කලාතුරකින් තමයි තියෙන්නේ. එතකොට ඒ කණ්ඩායම් තරගයකට හරියට සහභාගී වෙන මිනිස්සු ඒගොල්ලන් දිනනවා ගොඩක් ඒවා. මං කරපු එක දෙයක් තමයි යෝන් කීස් රිසර්ච් කණ්ඩායම කවදාද දවසකට ඔයාලට ඒගොල්ලන් හම්බුනොත් තේරෙයි. ඒගොල්ලන් එක පවුලක් වගේ තමයි. ඒක මට හොඳ මිනිස්සු ටිකකුත් හම්බලා තියෙනවා. ඒගොල්ලෝ මම කියන දේ තේරුම් ගන්නත් උත්සාහ කරනවා. අනිවාර්යයෙන්ම. ඉතින් ඒ උපදෙස් ටික අනිවාර්යයෙන්ම වැදගත් වෙයි ආ ප්‍රෝග්‍රෑම් එක නරඹන කට්ටියට. ඉතින් දැන් ඔබේ ක්ෂේත්‍රයේ ඔස්සේ ඉදිරියට යන්න හිතන ස්ටුඩන්ට්ස්ලා ගොඩක් මේ ප්‍රෝග්‍රෑම් එක එක්ක එකතු වෙන්න පුළුවන්. ඒ අයට මොකක් හරි අවවාදයක් දෙන්න තියෙනවා විශේෂයෙන්ම දැන් ඔබ ඒ කාලේ දැනගෙන හිටියා නම් හොඳයි කියලා හිතන දෙයක් එහෙම දැන් තියෙනවද? ඒ කාලෙත් මම දැනගෙන හිටපු එක දෙයක් කියන්නම්. මං කැමති දේ කරා. ඒකට මගේ දෙමව්පියොත් උදව් කරා. කවදාවත් මට පුතේ කරන්න එපා නෑ මට ඔයාට මේ එහෙම කරමු කියපු දේවල් තියෙනවා. මම ක්‍රිකට් ගහන්න ගිහිල්ලා මට ටිකක් ඒ දවස්වල ක්‍රිකට් ගහන්න පුළුවන් දැන් දැන් නම් බෑ. නමුත් ඒ කාලේ තාත්තන් කියලා හමුක බෑ සල්ලි තියෙනවා නම් ඔයා ක්‍රිකට් බැට් අරගෙන අරගෙන ගහන්න ඉගෙන ගන්න ඕනේ. එකට සල්ලි ඉතින් අධ්‍යාපනය නැත්තම් විද්‍යාවට සම්බන්ධ එහෙම නැත්තම් මට බ්‍රිටිෂ් කවුන්සිල් එකට ඒවා ගන්න බ්‍රිටිෂ් කවුන්සිල් එකේ දවසට සෑහෙන උදව් වුණා. මට තව එක දෙයක් කියන්න ඕනේ. ඉස්සර අපිට ඇත්තටම ගොඩක් මේවා ගැන තොරතුරු දැනගන්න විදිහක් තිබුණේ නැහැ. අපි එතකොට බ්‍රිටිෂ් කවුන්සිල් එක ඇමරිකන් සෙන්ටර් වගේ බොහොම කීප තැනක තිබුණා. ලයිබ්‍රරි කොළඹ ලයිබ්‍රරි ඒ වගේ තැන්වලින් තමයි අපි තොරතුරු හොයාගත්තේ. දැන් හැමෝගෙම අතේ තොරතුරු තියෙනවා. තොරතුරු තාක්ෂණයේ තරමට රට ඇතුළට ගිහිලා තියෙනවා. ඉන්ටර්නෙට් පහසුකම් සෑහෙන දුරට රටේ විහිදලා තියෙනවා. ඒ නැතත් ළඟපාත ලයිබ්‍රරියකින් එහෙම නැත්නම් විධාතා මධ්‍යස්ථානකින් එහෙම නැත්නම් ළඟම තියෙන ඉස්කෝලෙන් කවුරු හරි කෙනෙක්ගෙන් ඉන්ටර්නෙට් එකේ තොරතුරු සොයාගැනීමේ හැකියාව තියෙනවා. මිනිස්සු අපි හිතනවට වඩා ගොඩක් එක පාවිච්චි කරනවා. ඒ වගේ හොඳ පැත්තටත් පාවිච්චි කරනවා, නරක පැත්තටත් පාවිච්චි කරනවා, විනෝදාස්වාදයේ සඳහාත් පාවිච්චි කරනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ තමන්ගේ මේක. හැබැයි යමක් කිසි දෙයක් සොයාගැනීමේ හැකියාව දැන් ගොඩක් වැඩි. එතකොට මේක ගොඩක් හැමෝටම දැනුම කියන එක හා සමානයි කියලා මම තාම කියන්නේ. නමුත් සෑහෙන තරමට බෙදිලා ගිහිල්ලා තියෙනවා. ඒක නිසා ඒක පාවිච්චි කරන්න තමන්ගේ අතේ තියෙන තමන්ගේ ළඟට ඇවිල්ලා තියෙන තොරතුරු සොයාගැනීම තමන් කොහොමද යම් කිසි දෙයක් කරන්නේ කියනක හොයාගන්න දැන් හරිම ලේසි. අපි දැන් පැලයක් හිටවන්න කියලා ඔයාට යූටියූබ් එකට කියලා මේ පැලේ හිට ඕන හැටි හොයාගන්න බැරිද? ඒ වගේම පවතිනවා. කෑම එකක් උයන්න. ඒ කියන්නේ ඉස්සර මම ඇමරිකාවේ ගිහිල්ලා උයනකොට අම්මටත් කෝල් කරලා තියෙනවා. උයන හැටි දන්නේ නැතිද? ඉතින් දැන් එහෙම නෙවෙයි. දැන් යූටියූබ් එකේ ගහපු ගමන් ඒක උයන හැටි බලාගෙන ඔයාට උයන්න පුළුවන්. නැත්තම් ඉතින් ඒ වගේ අර ගොඩක් දේවල් දැන් මේ Tamanට අවශ්‍ය නම් ඒක අවශ්‍යතාවය තමයි. ඒ හાર્ට් එක ෆලෝ කරන්න කියන තමයි කියන්නේ. තමන්ගේ හදවත කොහටද කැමති? Follow your dreams නේද? Yeah. ඔව්. අපේ ප්‍රෝග්‍රෑම් එකේ දැන් අවසානයේ තමයි අපි ඇවිල්ලා ඉන්නේ. දැන් ජෝන් කීල්ස් රිසර්ච් වලට ජොයින් වෙන ආසාවක් ඇති වෙන්න පුළුවන් අපේ මේ ප්‍රෝග්‍රෑම් එක බලන කට්ටියට, සමහර කට්ටියට. ඉතින් ඒ අයට මොන වගේ අවස්ථාද තියෙන්නේ මේ ජෝන් කීල්ස් රිසර්ච් එකට ජොයින් වෙන්න? ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් ද ඒ අයට? ඔප්පුලෝ ජෝන් කී සමාගමේ වෙබ්සයිට් එකට ගියාම මේකේ ඉනෝවේෂන් කියලා කැලලක් තියෙනවා. එතෙන්ට ගියාම අපිව සම්බන්ධ කරගන්න ඊමේල් ඇඩ්‍රස් එක තියෙනවා. අශාන්ටත් මම එකයි මම හිතන්නේ එව්වා. ඒකෙනුත් අශාන්ගෙනුත් අහන්න පුළුවන්. අපිට හැමතිස්සෙම වේකන්සීස් නැහැ. දැනට මගේ කණ්ඩායම සම්පූර්ණ වෙලා තියෙනවා. එතකොට ඒ කවුරු හරි ගියාම තමයි අතන වේකන්සී එකක් එන්නේ. මම ගොඩක් වෙලාවට ඒ වෙලාවට ඇඩ්වර්ටයිස් කරනවට වඩා මම කරන්නේ මට ඇවිල්ලා තියෙන CV වලින් ඇවිල්ලා තියෙනවා මම තියාගන්නවා. සාමාන්‍යයෙන් මම ඒවා විසි කරලා දාන්න නැහැ. ඒ කියන්නේ අවුරුද්ද ගානේ මම ෆෝල්ඩර් හදලා තියෙනවා. අවුරුද්දක් විතර මම ළඟම තියෙන අවුරුද්ද එක. අපිට මේ දැන් වේකන්සි එකක් ආවොත් 2020 ෆෝල්ඩර් එකේ තියෙන CV ටික බලනවා. 2009 මේවත් බලනවා. එතන එහාට නම් යන්නේ නැහැ සාමාන්‍යයෙන්. එතකොට එක්කෙනෙක් හම්බුනොත් ඒගොල්ලන්ට කතා කරලා බලනවා. ඒගොල්ලෝ තාම අවේලබල්ද කියලා. එහෙම නැත්නම් LinkedIn එකේ හොයලා බලනවා.
එහෙමත් නැත්නම් අර ඉතින් එතකොට මට ඉන්ටර්න්ෂිප් කියන එකට ඉතින් සමහරවල් මිනිස්සු යනවා. ඒ CV මන් තියා ගන්නවා. ඉතින් අපේ දැන් ජෝන් කියේ සමාගමෙන් දැන් CV දම් කියලා කියන්නේ CV එක දාන්න දාලා තියන්න පුළුවන්. ඉතින් එහෙම කරලා තියන්න ඒකම මගේ ඊමේල් ඇඩ්‍රස් එක හරි ජෝන් කියේ රිසර්ච් එකේ ඊමේල් ඇඩ්‍රස් එක හරි අර පේජ් එකේ තියෙනවා. ඒකට ලියන්න. එතකොට මම සමහරවල් මම වෙන හැම ඊමේල් එකකට උත්තරත් ලියනවා. සාමාන්‍යයෙන් මම එහෙම ඉග්නෝ කරලා දාන්නේ නැහැ. සමහර ලාවට ඉතින් වැඩ වැඩි වෙලා ටිකක් කල් යනවා වෙලාවල් තියෙනවා මාසයක් විතර වගේ. නමුත් ඔව් සාමාන්‍යයෙන් මම උත්තර දෙනවා. මම අනිවාර්යයෙන් මේ කන්ටැක්ට් ඩීටේල්ස් ඔක්කොම මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඕන කෙනෙක්ට එතකොට ડોક્ટર මුදිතව සම්බන්ධ කරගන්න පුළුවන් වෙයි. අපි හිතනවා අද ප්‍රෝග්‍රෑම් එකෙන් ගොඩක් වටින කරුණු කාරණා අපේ ප්‍රෝග්‍රෑම් එක බලන කට්ටිය දැනගන්න ඇති කියලා. ඉතින් අද අපිත් එක්ක එකතුනේ ජෝන් කීල්ස් රිසර්ච් වල රිසර්ච් ටීම් එකේ හෙඩ් විදිහට කටයුතු කරන ආචාර්ය මුදිත සෙනරත්යාපා. ඉතින් ඔබතුමාට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එකතුනාට. බොහොම ස්තුතියිසන් මේ වැඩසටහන සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ડોક્ટર. දැන් මේ විදිහට අපේ තවත් ඇස්ට්‍රෝ ටොක්ස් එපිසෝඩ් එකක් අවසන් වෙනවා. අපිත් එක්ක එකතු වුණ ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් අපි ඊළඟ ඇස්ට්‍රෝ ටොක්ස් ප්‍රෝග්‍රෑම් එකකින් හම්බ වෙනකන් මේ විදිහටම ලංකාවේ බිහි වුණ විද්‍යාඥයෙක් හම්බෙමු. ඉතින් එතකන් ඒක ඔයගලන්ට ජය වේවා.